රසට පාටට පෝෂණීය ගුණයෙන් අඩු නැතිව කොහොමද කොල කැඳ එකක් හදාගන්න කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. අන්න ඉතින් කොල කැඳ හදන්න ඕන කෙනෙක් දන්නවා. හැබැයි පෝෂණීය ගුණය රැකින විදිහටද ඔයාලා කොල කැඳ හදන්න කියලා බලන්නකෝ. මුලින්ම මම මේ කරන්න යන්නේ කොල කැඳේකට අවශ්‍ය කරන දේවල් ටික සූදානම් කරගන්න එක. මම අද දෙන්නෙකුට තමයි මේ කොල කැඳ පිළියෙල කරගන්නේ. ඉතින් ඒ හින්දා සුදු ලුණු බික් දෙකක් තමයි මම ගත්තේ. ඔයාලා හදන ප්‍රමාණය අනුව ඒක අඩු වැඩි කරගන්න. ඉතින් සුදු ලුණු එකතු කරාම වෙනස්ම රසයක් ගුණයක් මේ කොල කැඳේකට එකතු වෙනවා. ඊට පස්සේ මම මේ සුදු ලුණු බික් දෙක ශූටියට කපා ගන්නවා. මේ තියෙන උයාගත්ත බත් එකක්. ඉතින් සාමාන්‍ය විදිහටම වතුර තියලා මේ බත් එක උයා ගන්න. මම ඔයාලට කියවන පෝෂණ ගුණය රැකෙන විදිහට තමයි අද මම මේ කොල කැඳ එක හදන හැටි කියලා දෙන්නේ කියලා. ඉතින් ගොඩ දෙනෙක් කොල මිශ්‍රණයත් එක්කම තමයි පොල් කිරි එකට දාලා අන්තිමට උණු කරන්නේ. එහෙම වුණාම වෙන්නේ කොල රත් වෙනවා ගොඩක් වෙලා. එහෙම වුණාම කොලවල තියෙන ගුණේ නැති වෙලා යනවා. ඒ හින්දා මුලින්ම මේ බත් එකට පොල් කිරි ටික දාලා පොල් කිරි ටික ඉස්සෙල්ලා හොඳින් නටව ගන්න ඕන. දැන් මම කපාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරලා මේ විදිහට හොඳින් කලවම් කර ගන්නවා. මම මේ වෙනකල් ලුණු එකතු කරගත්තේ නැහැ. බත් එක උයාගද්දිත් මම ලුණු එකතු කරේ නැහැ. දැන් මේ පොල් කිරි එක උතුරනකල් හැඳි ගාමින් තියා ගන්න ඕන. ඊට පස්සේ ලිප ඕෆ් කරලා අපිට පුළුවන් කොල ටික ලෑස්ති කරගන්න. හොඳට සෝදලා පිරිසුදු කරගත්ත මුකුණු වැන ටික මුලින්ම බ්ලෙන්ඩ් එකට දාගන්නවා. ඊළඟට ඔයාලගේ ගෙදර ඉන්න සමාජිකයන්ගේ ප්‍රමාණයට වතුර එකතු කරගන්න පුළුවන්. දැන් මම දෙන්නෙක්ට හරියන්න තමයි මෙතෙන්දි වතුර එකතු කරගන්නේ. මුකුණු වැන්න කොළ ටික හොඳින් වතුරත් එක්ක බ්ලෙන්ඩ් වුණාට පස්සේ මම මුරුංග කොළ වලින් හොඳට සෝදලා මිටක් මේකට එකතු කරනවා. මම මෙතෙන්දි ආපහු වතුර එකතු කරාට මම එකතු කරන්නේ දෙන්නෙක්ට අවශ්‍ය ප්‍රමාණයට වතුර. ඉතින් ඒක විටින් විට දදා ඔයාලට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. ඔන්න දැන් පොල් කිරි ටිකත් හොඳට ගානට හිඳිලා සුදු ලුණු තැම්බිලා තියෙන්නේ. මේ ටික හොඳින් කලවම් කරගන්නවා මම ආපහු. මම දැන් මෙතෙන්දි පොටැටෝ මෑෂෙකින් මේ උයාගත්ත බත් ටික පොඩ්ඩක් මෑෂ් කරලා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේක මෙහෙම හොඳින් නිවුනට පස්සේ බ්ලෙන්ඩ් එකට දාලා බ්ලෙන්ඩ් කරලා ගන්නත්. ඉතින් මේක මරස්න පිටින්ම තමයි මේ විදිහට හොඳින් පොඩි කරගන්නේ. ඔන්න දැන් මම අර කොටාගත්ත කොළ මිශ්‍රණය මේකට හොඳින් පෙරලා එකතු කරගන්න හදන්නේ. ඉතින් මං කිව්වා වගේ මේ විදිහට ඔයාලා කොළ කැඳ හදාගත්තොත් පෝෂණ ගුණය ඒ විදිහටම තියාගෙන අපිට මේ කොළ කැඳ එක බොන්න පුළුවන්. මේ විදිහට හැන්දක් පාවිච්චි කරලා මේ කොළවල තියෙන යුෂ ටික හොඳින් පෙරලා ගන්න පුළුවන්. ඔන්න මං කොළවල යුෂ ටික ඔක්කොම මේ විදිහට එකතු කරගත්තා. ඊට පස්සේ දැන් මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. අර බත් කැටිවත් තියෙන්නේ නැති වෙන විදිහට හොඳින් කලවම් කරගන්න. ඉතින් අද මම එකතු කරගත්තේ මුරුංග කොළ සහ මුකුණු වෙන්න ගෙදර තිබ්බ කොළ. ඔයාලට මේකට තව කරපිංචා ගොටු කළ වගේ දේවලුත් එකතු කරගත්තොත් තව රස ගුණ වැඩි කරගන්න පුළුවන්. දැන් අවසානයේදී තමා මම ලුණු එකතු කරේ. ලුණු එකතු කරලා රස බලන්න කොහොමද කියලා මදි අඩුපාඩු ආපහු දාගන්න පුළුවන්. කොලේෂ ටික එකතු කරගත්තට පස්සේ ලිපේ වැඩි වෙලා තියාගන්නේ නැහැ. ඒ ටික රත් වෙනකල් විතරයි තියාගන්නේ. ඔයාලට පොඩ්ඩක් අතට අරගෙන බලන්න පුළුවන්. රත් වෙලා නම් ටක් ගාලා ලිපේ ඕෆ් කරලා ලිපෙන් ඉවත් කරගන්න ඕන. නැත්තම් මේ කොළවල තියෙන ගුණ ටික විනාශ වෙන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මං අද කොළ කැඳකේ බත් ඇට ටිකක් තියෙන්න ගත්තේ. ඉතින් ඔයාලා බත් කන්න කැමති නැත්නම් කැඳ එකත් එක්ක මේක හොඳටම බ්ලෙන්ඩ් කරලා ගන්නත් පුළුවන්. එහෙමත් හොඳ රසයි. ඒ විතරක් නෙමෙයි කැඳ එක තව ටිකක් උකු වෙනවා. එහෙනම් ඉතින් මේ විදිහ තවත් රසවත් දෙයක් අරගෙන මං ආපහු එන්නම්. ඔයාලට සුබ දවසක්.